ඉතින් කොහොමද ඔයාලට ඉතින් අදත් මට හිතුණා පැස්ටල් වලින් වීඩියෝ එකක් කරොත් හොඳයි කියලා. ඉතින් ඔයාලා ගොඩක් කැමතිනේ පැස්ටල් වීඩියෝ වලට. ඉතින් මම හිතුවා ඉදිරියට කරන වීඩියෝ ගොඩක් වෙලාවට පැස්ටල් වලින් කරන්න. ඉතින් අදත් මම පැස්ටල් වලින් තමයි ඔයාලට පාඩ කරන්න කියලා දෙන්නේ. ඉතින් අද මම ව්‍යාප්ත මෝස්තරයක් අඳින විදිහ තමයි මේ විදිහට කියලා දෙන්න හදන්නේ. ඉතින් මම මේකට මෝස්තර විදිහට අරගන්නේ මාළුවෙකුගේ රූපයක්. ඉතින් අපි බලමු සත්ව හැඩතල ඇසුරින් කොහොමද ව්‍යාප්ත මෝස්තරයක් නිවැරදිව ඇඳගන්නේ කියලා. ඉතින් මම ඔයාලට ඕනතරම් කියලා දීලා තියෙනවා කොහොමද මේ ව්‍යාප්ත මෝස්තරය හරියට අඳින්න කොටස් සකස් කරගන්නේ කියලා. ඉතින් අදත් මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මම මේකට පාවිච්චි කරන්නේ නම් A4 කොලයක්. ඉතින් මම මේ විදිහට කොලේ නවලා උඩිනියටනේ පොඩක් සලකුණු කරගන්නවා මගේ කොටස් ටික සමානව බෙදා ගන්න ඕන නිසා. ඉතින් මම මේ විදිහට නවාගත්තර පස්සේ පැන්සලින් පොඩක් මාක් එකක් දාගෙන මම දැන් කරන්න හදන්නේ මේක කොටස් හතරකට සමානව බෙදා ගන්න එක. මොකද අපේ මෝස්තරේ කොලේ මැදට බැලන්ස් වෙන විදිහට තිබුණොත් තමයි අපිට ලස්සන නිර්මාණයක් දැක ගන්න පුළුවන් වෙන්නේ. මොකද අපිට ඕනේ ඕන විදිහට මේක කොටුව අඳින්න ගියොත් අපේ කොලේට සමානව අපේ මෝස්තරේ ඇඳ ගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා මම මෙන්න මේ විදිහට කොටස් වෙන් කරගත්තට පස්සේ අඩි රූල තියලා එකවරම මේ විදිහට අපේ මෝස්තරයට අවශ්‍ය කොටුව සකස් කරගන්න කොටස් ටික ලකුණු කරගන්නවා. ඉතින් මම මේකට අඟල් 8යි 8යි ප්‍රමාණය තමයි ගන්නේ. මොකද A4 කොලයක අඟල් 8යි ප්‍රමාණය තමයි ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට ඉර උඩ අඟල් 4 තියලා උඩින් 0.1 යටින් 8යි ලකුණු කරගන්නවා. ඉතින් ඒ විදිහට ලකුණු කරගත්තට පස්සේ අපිට ගොඩක් පහසුවෙන්ම එකවරම යා කරලා ඒ කොටස් යා කරලා ඉවරලා අපිට අපේ මෝස්තරයට අවශ්‍ය කොටස සකස් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මම ලකුණු කරගත්ත කොටස් ටික තමයි මේ විදිහට යා කරගන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ අනිත් පැත්තට මේ සීමා ටික ලකුණු කරගන්න එක. ඉතින් මෙන්න මේ විදිහට අඩුවල පාවිච්චි කරලා ඉරි ඇඳ ගන්න ඕනේ අනිවාර්යෙන්ම. මොකද නැත්තම් අපිට මෝස්තරයක තියෙන ලක්ෂණ ටික ඒ විදිහටම ගන්න බැරි වෙන නිසා. ඉතින් මම මේ විදිහට අනිත් පැත්තටත් ලකුණු කරගන්නවා. අඟල් 4 රූල අපි මුලින්ම ඇඳගත් ඉර උඩ තියලා 0.1 8යි තමයි ලකුණු කරගන්න ඕනේ. ඉතින් මම මේක කලිනුත් ඔයාලට කියලා දීලා තියෙන හින්දා මම හිතනවා ඔයාලට දැනටමත් මේක හොඳට තේරෙනවා ඇති කියලා. හොඳයි. ඉතින් අපිට දැන් තියෙන්නේ ඒ ලකුණු කරගත්ත කොටස් ටිකත් මෙන්න මේ විදිහට අඩි රූල තියලා සමානව යා කරගන්න එක. ඉතින් ඒ විදිහට යා කරගත්තට පස්සේ අපිට මෝස්තරයට අවශ්‍ය කොටස් ටික තමයි සටහන් කරගන්න ඕනේ. කියන්නේ අපි කොටුව සකස් කරගත්තට පස්සේ සාමාන්‍යයෙන් ව්‍යාප්ත මෝස්තරය අඳින විදිහක් තියෙනවනේ. ඒ විදිහට කොටුව සකස් කරගන්න එක තමයි අපි කරන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි බලමු දැන් කොහොමද ඒ කොටුව සකස් කරගන්නේ කියලා. ඉතින් අපිට මේ ව්‍යාප්ත මෝස්තරේ මේ කොටු හතරේ විතරක් ඇඳලා නිකන් ඉන්නත් පුළුවන්. මොකද එහෙම ඇඳද්දත් අනිවාර්යෙන්ම මෝස්තරේ නිවැරදි. ඒ කියන්නේ මේ කොටු හතරක් තියෙනවනේ. ඒ කොටු හතරෙන් එහෙකට ව්‍යාප්ත මෝස්තරයේ ඒකකයේ හදාගෙන පිටපත් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මම මේ අද අඳින විදිහටත් ඔයාලට අඳින්න පුළුවන්. ඉතින් ඒක චුට්ටක් අමාරු වෙන්නත් පුළුවන් පුංචි අයට. නමුත් හරියට බලාගෙන හිටියොත් ඔයාලට ගොඩක් ලේසි වෙයි. ඉතින් මම අඟල් 8යි 8 ප්‍රමාණයට නිගත්තේ. ඉතින් ඒ නිසා මම මේ විදිහට ආයි අඟල් 2 ලකුණු කරගන්නවා. ඉතින් මේකෙදි අඟල් 2 ලකුණු කරනවා කියලා ගොඩක් මහන්සි වෙන දෙයක් නැහැ. මොකද අපි කලිනුත් කොටස් 2කට බෙදාගෙනනේ තියෙන එක පැත්තක්. ඉතින් ඒ කොටස් 2කට බෙදාගත් එක කොටස් 4කට බෙදා ගන්න එක තමයි කරන්නේ. ඒ කියන්නේ මෙන්න මේ විදිහට ඒ කොටස් 4 මැද සමානව බෙදා ගන්න එක. ඉතින් මේ විදිහට අපිට කොටුව වටේම ලකුණු කරගන්න වෙනවා. මොකද මෝස්තරය අඳින කොටස් අඳින්නේ අපි එන්න ඒ ලකුණු කරගත්ත කොටස් වලින් නිසා. ඉතින් මම මෙන්න මේ විදිහට ඉක්මනින් මේ කොටස් ටික ලකුණු කරගෙන ඔයාලට කියලා දෙන්නම් කොහොමද ඒ කොටස් යා කරගන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා, හොඳට පේනවා මෙන්න මෙතන, මෙතනයි යා කරන්න ඕනේ. ඊට පස්සේ ආයි මෙතනයි, මෙන්න මෙතන කොටසයි, මෙන්න මෙතන කොටසයි තමයි යා කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන මැදයි, මෙන්න මෙතන මැදයි යා කරගන්න ඕනේ. එහෙම යා කරගත්තට පස්සේ අන්තිම කොටස මෙන්න මේ කොටස යා කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ තියෙන මේ කොටස් ටික ඒ විදිහටම අනිත් පැත්තට ලකුණු කරගන්න. ඉතින් මම ඒකත් ඔයාලට ලකුණු කරලා පෙන්වන්නම්. ඉතින් ඔයාලට පේනවා ඇති කතිරයක් වගේ තියෙනවා මේ කොටු ටික බැලුවොත්. ඉතින් මෙන්න මේ කොටස් ටික අපිට අවශ්‍ය වෙන්නේ නැහැ.
ඒ කොටස් අපිට මකලා ඉවත් කරගන්න පුළුවන්. අපිට අර කොටස් ටික විතරයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට තියෙන්නේ ඒකකයක් සකස් කරගන්න. ඉතින් ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ විදිහට එක කොටුවකට සමාන වෙන විදිහට ඒකකයක් අඳින්න කොටසක් සකස් කරගන්න එක. ඉතින් මෙන්න මේ විදිහට මම මේ කොටස සකස් කරගත්තා. ඔයාලටත් පුළුවන් ඒක ප්‍රමාණය බලලා කොටුවක් සකස් කරගන්න. ඉතින් මම මෙන්න මේ කොටදාසිය තමයි මෝස්තර ඒකකය සකස් කරන්නේ. ඉතින් මම කිව්වනේ මාළුවෙක්ගේ මෝස්තරයක් තමයි අද අඳින්නේ කියලා. ඉතින් මම මේකට මාළුවෙක්ගේ රූපයක් මෙන්න මේ විදිහට සරලව ඇඳ ගන්නවා. ඉතින් ඔයාලටත් පුළුවන් එක එක හැඩ මේකට යොදා ගන්න. ඔයාලට කැමති නම් ඔයාලා මම අඳින මෝස්තරේමත් ඇඳලා බලන්න. ඉතින් මේක ගොඩක් ලේසියි ඔයාලට බලාගෙන හිටියොත් තේරෙනවා කොහොමද අඳින්න ඕනේ කියලා. ඉතින් මම මුලින්ම මේක පැන්සලෙන් කටු සටහනක් විදිහට ඇඳ ගන්නවා. ඊට පස්සේ මම හරියටම අඳින රූපේ ප්ලැටික් නම් මෙහෙකින් හරි ජෙල් පෑනකින් හරි අඳ ගන්නවා. එතකොට මට ගොඩක් ලේසි. මොකද මකනේ පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ එතකොට. ඒ නිසා ඔයාලටත් පුළුවන් ඒ ක්‍රම පාවිච්චි කරලා බලන්න. සමහර විට ඔයාලටත් ඒ ක්‍රමය හරියන්න පුළුවන්. මොකද එතකොට ඔයාලටත් මකනේ පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. ඉතින් ඔයාලා තාමත් මගේ YouTube channel එකට අලුත් නම් අනිවාර්යෙන්ම YouTube channel එක subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් ඔයාලට තවත් මෝස්තර ගොඩක් බලා ගන්න පුළුවන් මගේ YouTube channel එකෙන්. ඒ වගේම ඔයාලට තවත් වැදගත් දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් තවත් කාට හරි මේ වීඩියෝ වැදගත් වෙයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන්ම share කරන්න. ඒ වගේම මගේ වීඩියෝ එකට like එකක් දාලා ඔයාලගේ අදහස් එකතු කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මම මෙන්න මේ විදිහට මාළුවගේ රූපේ තවත් හැඩ වෙන්න දියසෙවල් ගස් වගේ මේ වගේ හැඩ ටිකක් එකතු කරගත්තා. ඉතින් මම මෙන්න මේ විදිහට ඒක හොඳට පැහැදිලි වෙන විදිහට ඇඳගත්තට පස්සේ පැන්සලෙන් පාට කරගන්නවා. ඉතින් මොකද අපි මේක පැන්සලෙන් පාට කරගත්තේ අපිට මේ පැස්ටල් වලින් පාට කරන්න කලින් ප්ලැටික් නම් එකෙන් ඇඳ ගන්න අවශ්‍යයි. ඒ නිසා මම පැන්සලෙන්ම තමයි පාට කරගත්තේ. ඉතින් මේක පැස්ටල් වලින් පාට කරන නිසා ඔයාලට පුළුවන් පැස්ටල් කූරෙන් උනත් පාට කරගන්න. හැබැයි එතකොට ප්ලැටික් නම් එක නම් පාවිච්චි කරන්න බැරි වෙනවා. මොකද පැස්ටල් උඩ ප්ලැටික් නම් එකෙන් ඇඳෙන්නේ නැහැනේ. ඉතින් මම දැන් කොහොමද මේක පිටපත් කරන්නේ කියලා. ඉතින් මේ පිටපත් කරන ක්‍රමය ගොඩක්ම වැදගත් බලාගෙන ඉන්න එක. මොකද නිවැරදිවම අඳින්න මේ විදිහටම පිටපත් කරන්න අවශ්‍යයි. ඉතින් තවත් ක්‍රම තියෙනවා. මම ඔයාලට ඒවත් කියලා දෙන්නම් පස්සේ දවසක. ඉතින් දැනට එතකම් මෙන්න මේ විදිහට සම්පූර්ණ කොටු ටිකේ මුලින්ම පිටපර ගන්න. එතකොට තමයි ගොඩක් ලේසියෙන් අපිට මේ මෝස්තරේ ඇඳ ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට මුළු දෙක යා කරගන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ මම යා කරලා තියෙන විදිහ. ඒ විදිහට යා කරගෙන ඊට පස්සේ අපි බලමු මේ කොටස් කොහොමද අඳින්නේ කියලා. ඉතින් මෙන්න මේකයි අපි දැන් කොටුවෙන් පිට ඇඳෙනවනේ. මේ විදිහට ලකුණු කරගත්තේ නැතොත් වෙන්නේ ඒ කොටුවෙන් පිට ඇඳුනොත් අපිට ඒක නැවත මකමකා ඉන්න වෙනවා. ඒ නිසා තමයි මේ විදිහට ඉරි ඇඳගෙන ඊට පස්සේ අපිට ඒ කියන්නේ තියෙන භාග කොටස්නේ ඒ සමාන භාග කොටස් වලට එන කොටස විතරක් ඇඳ ගන්න මෙන්න මේ මුළු යාකරණ එක ගොඩක්ම ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මම ඒ ටිකත් මේ විදිහට ඇඳ ගන්නවා. ඔයාලට පුළුවන් බලාගෙන ඉන්න මම කොහොමද මේක ඇඳලා ඉවර කරගන්නේ කියලා. ඉතින් ඔන්න තව කොටස් තුට්ටයි තියෙන්නේ ඇඳලා ඉවර කරගන්න. ඔයාලට පේනවා මෙතන අර ත්‍රිකෝණ කොටස තමයි ඇඳ ගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මෝස්තරේ අරගෙන යන විදිහත් අනිවාර්යෙන්ම හොඳට බලාගෙන ඉන්න. කොහොමද නිවැරදිවම අඳින්නේ කියලා එතකොට තමයි ඔයාලට ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මෝස්තරේ ඇඳලා ඉවර කරගන්නවා මම. ඊට පස්සේ මට තියෙන්නේ මේක පැස්ටල් වලින් පාට කරන්න. ඉතින් ඔයාලා කැමති නම් මම මේ මෝස්තරේ පාට කරන විදිහත් බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් මම එතකන් මෙන්න මේක ප්ලැටික් නම් වලින් ඇඳලා අවශ්‍ය නැති ඉරි ටික මේ විදිහට මකලා අයින් කරගන්නවා. ඉතින් ඔයාලටත් පුළුවන් අවශ්‍ය නම් විතරක් මේ විදිහට ප්ලැටික් නම් වලින් ඉරි ඇඳ ගන්න. ඉතින් එතකොට පොඩ්ඩක් මෝස්තරේ පිළිවෙලක් එනවා. ඒ වගේම චිත්‍රය හොඳට නිමා කරගන්නත් පුළුවන් වෙනවා. ඉතින් අපි බලමු දැන් මේ මෝස්තරේ කොහොමද පාට කරන්නේ කියලා. ඉතින් මම හිතනවා ඒක ඔයාලට විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම ගන්න පැස්ටල් කූර ඔයාලට පෙන්නන්නම්. ඔයාලා බලාගෙන ඉන්න කොහොමද මම මේ මෝස්තරේ පාට කරන්නේ කියලා.